මයිකල් කියන්නේ නිකන් සෙල්ලම් කරන්න නෙමෙයි මේක හිතන්න මේ වෙලාවේ මොන හරි වුණොත් තමන් කොහොමද මේ තමන්ගේ වෙනසක් කරන්න අදිෂ්ඨාන කරන් හරි ඉස්සරහට මම මේක කොහොම හරි ගැලවෙන්න ඕනේ කියලා අදිෂ්ඨානකින් දෙන්නේ කියලා ඉතින් ඒක තමන්ට ටෙම්ප්ටේෂන් එකක් තිනකොට එතකොට ඒක මග අරින්න පුරුදු වෙනවා අන්න එතකොටයි මේ අපේ ගුරුසු මේ වලින් අපි එක එකට මිදෙන්න පටන් ගන්න පිංගොතනි එකක් අතරිනකොට තමන්ට තව ඒව එන්න පටන් ගන්නවා ධර්මයේ දේවල් අර ක්‍රිස්තියානි ආගමේ තියෙන එක අඩියක් දෙවියන් වහන්සේට යනකොට මොකද අඩි 1000ක් එනවා කියලා ඒකේ සත්‍යකුත් තියෙනවා ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට ඇත්තටම සෝබා ධර්මයේ හරි ඒ තමන්ට එනවා යම් ආශිර්වාදයක් ඉක්මනට සපෝට් එකක් එනවා ඒව මම අත්දැක්ක මේ තරුණ කාලේ අවුරුදු 18 19 ඉතින් මට අමාරුනේ අතරින් ඒ ක්‍රිකට් සෙල්ලම ඒ කියන්නේ ඒක මම ගොඩක් ආසාවෙන් මේවා කරා ඉතින් ඒ ක්ලබ්ස් වලට ගහන එක නැවතුවා මට පෙවුණා ගේම්ස් දෙකක් සෙල්ලම් කරන්න බෑ එක්කෝ මේක එක්කෝ අරක සොහොමම වැඩිය ඉතින් ඕස්ට්‍රේලියාව වගේ තමයි සවුත් අප්‍රිකා වලත් ක්‍රිකට් මම දන්නේ හරිම මේකයි මං කදසක් මට ඇඳෙන්නේ නැහැ මට තාත්තා බැට් එක මේ මොනවාද බෑග් එකේ පැක් කරන්න බැරි වුණාම පොඩි මේකක් තාත්තා හිතන ඔච්චර සීරියස්ද කියලා ඒ වගේ බැඳීමක් ওই දේවල් වලට තිබ්බා දැන් තියෙන්නේ වෙන ඒවා ඒ කියන්නේ කෙලස් කිදින් හිමීට යනවා කියන්නේ රාගය ඒ කියන්නේ තන් මේ ද්වේෂය කියන එක ඉක්මනට එවිලා නැති වෙන හැබැයි රාගය කියන එක කලක් යනවා තෙල් වගේ එතකොට ඒක අර උණු වතුරෙන් පිච්චුවම තමයි අර අපි ආවේ දාන්නේ උණු වතුර දානවනේ මේවට ඒ උණු වතුර කියන්නේ විදර්ශනා ඥානය. ඒ ප්‍රඥාවෙන් තමයි මේක පිච්චිලා යන්නේ පිගොතේ. මේකේ මෝහය. ඉතින් අනිත් සිල් වලින් අර වලින් ඒවා කන්ට්‍රෝල් වෙනවා. ඒ රෝගේ උඩදුවන් නැති වෙන්න යම් මේ මොකද ඒ කියන්නේ සීමාවක් මෙයා වෙනවා. ඒ වගේම නරක පුරුදු හැදිලා තියෙනේම පොඩ පොඩ කොමාරි ටිකක් කියන්න ඕනේ. දැන් අර වගේ අපි ඇඩික්ට් වෙලා තියෙන එක එකට අයින් කරන්න බලන්න ඕනේ පිංවතුනි. අර වගේ ඒකේ ආදීනෙම හිතන්න ඕනේ. මෙහෙම කරොත් මගේ දැන් මේ අමනුෂ්‍ය බලවේග මම විනාශ කරනවා. මම මෙහෙම මගේ ජීවිතේ වැඩක් වෙන්නේ නැහැ. ඉතින් දවස් 3ක් නතර කරන්න ඕනේ. ඊට පස්සේ දවස් 6ක්. ඔහොමම තමන්ට කොන්ෆිඩන්ස් එකක් උදේනවා තමන් ගැන. එහෙම කරනකොට පින්වතුනි වෙන මොනවා වෙලා තිබ්බත් ජීවිතේ ප්‍රශ්නයක් නැහැ. තමන් ගැන විශ්වාසයක් එනවා. තමන්ට උපාධි නැති වුණත් විභාග ෆේල් වෙලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මොකද තමන්ගේ ඇත්තටම තමම පාලනය කරන්න පුළුවන් කියන තමම වෙනස් කරන්න පුළුවන් කියන එක තමන්ට එනවා. ඒක කාටවත් ජනාධිපතිතුමාටවත් නැත්තම් එයාට නියම මේ සැනසීමක් නැහැ. සුද්ධ වේගණ යනකොට එකක් අර අඩිතාලම හැදෙනවා සතර සතිපට්ඨාන ඒව වඩන්න හොඳට. ඉතින් හැබැයි මේක එකක් හැබැයි එකක් තියෙනවා මම කියනවා දෙකක් කන්ට්‍රෝල් කරන්නේ නැතුව මොනවත් මේ ජීවිතේ වෙන්නේ නැහැ. එකක් තමයි දිව අනිත් එක තමයි කොහොම කියනද දන්නේ රාගය. ඔය දෙකම කෙලින්ම බලන්න මේ ඕගන්ස් බැලුවම පේනවා nerves ගොඩක්ම තියෙන ඕගන් එකක් red. දිව බැලුවම ඒක කෙලින්ම reptilian brain එකත් එක්ක සම්බන්ධයි. සත්ව මොළෙත් එක්ක. එතකොට ඇත්තටම අපි ඕන සිතුවිල්ලක් කැම ගැන හිතුවත් සතෙක් අපි එක්ක මලක් ඇඩ්මයර් කරත් මේක ලස්සනයි කියලා හිතුවත් ඇත්තට මේ වෙලාවේ සත්ව මොලේ. හැබැයි මේක ඒ ගොඩක් වැඩ කරන්නේ සත්ව මොලේ. හැබැයි ටිකක් වැඩ කරනවා පාටවල් දකින්නේ වලින් ඒ ඇස් කන් ආසය. ඉතින් මේ සත්ව මොලේ ඔය දෙකේදී එන්ජොයමන්ට් එකත් වැඩි, වින්දනේ වැඩි. වින්දනේ වැඩි තැන එනර්ජි යනවා වැඩි, චිත්ත ශක්තිය යනවා වැඩි. සාමාන්‍ය අපි කෑම කනකොට කෑමවල රස ගන්නකොට ශක්තියක් යනවා. හැබැයි කෑමුණින් ලැබෙන කැලරීස්. ඒ කැලරීස් වලට ඇඟට ලැබෙන ශක්තිය. හැබැයි මං හිතනවා කෑමේ රස ගන්න නැතුව ගත්තොතින් ලොකු ශක්තියක් ලැබෙනවා ඊට වඩා. රස විඳින්න නැතුව, දිවට විඳවන්න නැතුව අපි ගත්තොතින් ඒක ක්‍රමයක් තියෙනවා. හැබැයි අද මට වළඳන්න බැරුණා. මොකද අද පින්නපාතේ හරි අමුත් මේ මං අර මිනිස්සුන්ට කරුණාවෙන් අද ගන්දු වුණා. මටත් ගිල්ටි ටිකක්. ඒ ක්‍රමයක් තියෙනවා මම එදා අවුරුදු 18 ඉඳන් පුරුදු කරා ඒ රස ඒ මේ එතකොට සමාධිය එනවා ටක් ගාලා පින්වතුනි සමාකට්ටිය කියනවා මට මේ මහත්යත් කෝ මේ කරුණත් කියන්නේ ස්වයංවංශය කියලා සමාකට්ටිය කියනවා මේ අපි දැන් හාඳුනේ රස දැනුණා හැබැයි අනිත්‍ය මෙනී කරා කියලා ඔහොම ප්‍රැක්ටිස් එකක් කට්ටිය කරනවා මට පේන්නේ පින්වතුනි ඒ වෙඩි කාපු අය තේනවද පින්වතුනි වෙඩි කාපු අය ඒගොල්ලන් දන්නේ නැහැ වෙඩි වැදිලා
ඒක තියනවා ඩිෆ් මෙහෙම ඒක රස විඳින්න නැතු යන පින්වතුනි සීල් රකි ඔකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය සීලයක් රකින්නවා කියන්නේ සැක්‍රිෆයිස් එකක් පූජාවක් ඒ කියන්නේ තම විඳීමක් නොවිඳා ඉන්න එක ඒකේ තියෙන හානිය දැන විඳින්න නැතුව ඉන්නකොට තමයි ඒක මේ මේ පරිත්‍යාගයක් වෙන්නේ ඒ නැත්නම් නමට ඔය සීල් ගත්තා ඒ කියන්නේ පරිත්‍යාගය වෙනකොට තමයි පූජනීය භාවය එන්නේ पूजनीय भाव शील हरिट रखन पूजनीय भाव्य तमंट एतुंग सतुटक्ट पटांग तमाम किरटूने चिंतक्त वेडिवेन अनीतम अर मुखा हेतु सतुट एंड पटांग अदाले गुडक हेतु दुख मन हेतु तीन अरमेनो हेपे मुखा दुख तीरण दुखक्या असहने अक्वागे एक हेतु दुखे मूल हेतु एक अपे अर एक अपे इंद्रियांग पिनवीम इडतील इडतील अर मुखादे हेम हेम वेला अपी करप्ट वेला अपी अपवित्र वेला अर अपीट हेम दयाकम सेंसिटिव वेनो ई थिंक दवसाक मम मे बेलवत् मम सकमन करण रामकृष्ण मिशन निकट पंसरी वड़ीन कोटे अर मे मुखा दिखे अर मे रेस्टारेंट पहुवेनों मगे प्राक्टिस हम वड़ीन गमन दें खट वाहन वाड़ी मुखद अरे मुखद कार्बन डाइऑक्साइड वाहन वलिंगेन एक हरी ट्रैफिक कंट्रोल कूदने मे मंग एक वाहन मे वाड़ी वाड़ी अर रेस्टारेंट मुखा दिखे सुगंध मंदे नदी हदलती सुगंध नहाट थिंग मंग दैक्टिस ये सुगंध दें गील उलवट वेद नम सत्व मूल्य वेड कर एक्सपीरियंस होना दें मंग एक मगारे न कटिंग हूस मगत्ता मुखद अरे ऑक्स कार्बन डाइऑक्साइड होंदाई मे तन्हा वाड तेन एक तम मे मार्गियान खेने तमन टेक तेरेना ई थिंग मम एम खर हेबे वेडे थी मेक मेहिंगिया मत नहाट वेदी लो इट पास मम बेल हूस मगन तु ये ठीक देखिया मैं खटत्व हुआ नहा नहा किया मार उसम गण तु उसम त्यागन ये ठीक है एम वडीन को मट पुलवांगना तव अर कैम गेन मिनी कर मुखद ये कैम यथार्थे बलांड मुनोद मे कैम किया खटा सट गया मुखद वेन्नी सेवल वे मे आवेन हटी मुखद पिंगोदी अर हर सत्व मोले वेडकर नतु तिब्बम अर हितांड पुलवा मोले හොඳට වැඩ කරනවා. ඔය සතිපට්ඨානෙ වඩනවා කියන්නේ අර හිතන්න පුළුවන් මොලේ ක්‍රියාත්මක කරන එක. එතකොට මේ සති මේ ඒක ක්‍රියාත්මක කරනේම අපි වෙනේම කරෝදින් හරියට අර සතිපට්ඨානෙ වඩන්න බැරුව යනවා. එතකොට අර වෙඩි එතකොට කැඩිච්ච සීලයකින් තමයි වඩන්නේ. කැඩිච්ච සීලයකින් කැඩිච්ච සමාධියක් එන්නේ. කැඩිච්ච සමාධියකින් කැඩිච්ච ප්‍රඥාව එන්නේ. අරක සීලය පවිත්‍ර වෙනකොට මෙහෙම කට් කරන්න තමන් එහෙම ස්ට්‍රික්ට් වෙනකොට සමාධියත් පරිපූර්ණ विस्तर मेहम ये वपर हेम बलो पिंगतनी एक 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 योगी एक मेक क्या गंड पुरुदेन सुधुसुदे एक तोरला बेरला अट विसवे नदी दे गंड पुरुदेन थिंग एक एक इंद्रिय संवर शीले की ना पिंग उपसंपदा शीले अति ना पीट इतनी यहाट कोटिया संवर शीले खाम द्रुकिन रखीन क्या वो इंद्रिय संवर शीले ओक पिने को समाधि हामद्रुकनी पिंग शिवरकिंग ने मे एक तमंट होम दंगी काले वडंड पुलवा